ඇහෙනවනේ. ඔව්. ඇහෙනවා. කට්ටියට මාව ඇහෙනවා. හරි ඇහෙනවලු. අපි යනවා ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඊළඟට අපේ පාඩම උගන්වන්න. අද අපි උගන්වන්නේ මොකද්ද? පෞල් උපදේශනයේ අවසාන කොටස. පෞල් උපදේශනයක් තුල උපදේශකවරයෙක්ගේ කාර්යභාරය මොකද්ද කියන එක තමයි අපි මේ අද කතා කරන්න හදන්නේ. එහෙනම් හැමෝටම පේනවට අමතරව මගේ ස්ක්‍රීන් එකත් පේනවද? මැද්දමයි වැටුනේ. මගේ ස්ක්‍රීන් එකත් පේනවද? ප්‍රතිචාර තමයි අඩු. ප්‍රතිචාර අඩුයි. පේනවද? හරි. හරිස්සියේ මේක ෂෙයා වෙන්නේ නැහැ වගේ නම් මට පොඩ්ඩක් කතා කරලා කියන්න පුළුවන්. මම හිතන්නේ මම ඒක විසඳ ගන්න උත්සාහ කරා. පෞල් උපදේශනය. පෞල් උපදේශනයේ අවසාන කොටස තමයි අපිට අදාළ කොටස තමයි උපදේශකවරයෙක්ගේ කාර්යභාරය. අපි කලින් කතා කරා පෞල් උපදේශනය කියන්නේ මොකද්ද? පෞලක් කියන සංස්ථාව කඩා වැටෙන්නේ කොහමද? ඊට පස්සේ අපි කතා කරා දික්කසාදයට යන්නේ මොනවද? එහි තියෙන දික්කසාද වර්ග මොනවද කියලා අපි කතා කරා. අවසාන වශයෙන් මේ කොටසේ අවසාන මාතෘකාව විදිහට අපි කතා කරනවා පෞල් උපදේශනයක් තුළ උපදේශකවරයෙක්ගේ කාර්යභාරය. අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ උපදේශකවරයාගේ කාර්යභාරය කියන එක. අපි මේක පෞල් උපදේශනය, අධ්‍යාපන උපදේශනය වගේ හැම උපදේශනයක් තුළම සාකච්ඡා කරනවා මේ උපදේශකවරයා කාර්යභාරය. සාමාන්‍යයෙන් පෞල් උපදේශකවරයෙකුට උපදේශනය කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. උදාහරණයක් විදිහට දැන් අර අමු ඉරටු වගේ දේවල් නවන්න පුළුවන් වුණාට වේලිච්චි ඉරටු නවන්න බෑ වගේ සාමාන්‍යයෙන් අර සාමාන්‍යයෙන් අදහස් දක්වන එහෙමත් නැත්නම් වෘත්තියක් කරන පීඩාවට පත් වෙලා ඉන්න රැකියාවෙන් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් තමයි විශේෂයෙන්ම මේ පෞල් උපදේශනයකට එන්නේ, පීඩිත කෙනෙක්. එතකොට එයාව නිවැරදි තත්වයකට ගන්න, එයාගේ වැරද්දක් පෙන්නලා දෙන්න යම් අපහසුතාවයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු පෞල් උපදේශකවරයා කියන්නේ කවුද කියලා. මම කැමති ඔයාලා මයික් ඔන් කරලා ඔයාලගේ අදහස චූටියට දක්වනවා නම් පෞල් උපදේශකවරයා කියන එක ඔයාලට හිතෙන විදිහට පොඩි අදහසක් දක්වන්න පුළුවන්. කාදට පුළුවන් නම් මයික් ඔන් කරලා දෙන්න. අතිස්සුවට පස්සේ කාද මයික් ඔන් කරලා දෙයි කිහිප දෙනෙකුගේ. අපි හතර පස් දෙනෙකුට අවස්ථාව දෙනවා. මොකද්ද මේ පෞල් උපදේශනය කියලා කියන්නේ? කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා. මේ ඔබ කතා නොකිරීම තමයි ලොකුම ප්‍රශ්නේ. අදහස් නැද්ද කාද? පෞල් උපදේශකවරයෙක් කියන්නේ ඔබට හිතන විදිහට මම අහන්නේ. පවුල් එක තියෙන මොනවා හෝ ගැටලුවකට ගැටලුවකට විසඳුමක් හරි. කීප දෙනෙක් කතා කරා පෞල් උපදේශකවරයා කියන්නේ කවුද කියන එක. කාදත් මයික් ඕෆ් කරමු. කෙදෙනුද කෙදෙනුද? ආ? කෙදෙනා. ආ? ආද?
අපි කතා කරයියන් පවුල් උපදේශකවරයා කියන්නේ කවුද කියලා. මෙයා හරි සුවිශේෂී උපදේශකවරයෙක්. පවුල් උපදේශකවරයාට පුළුවන් විවාහ උපදේශකවරයා නැත්නම් පවුල් උපදේශකවරයා පවුල් චිකිත්සකවරයා කියලත් අපි සමහර තැන්වල කියන මේ පවුල් උපදේශකයාට පුළුවන් දෙදෙනෙක් අතර තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරන්න උපකාරී වෙන කෙනා තමයි පවුල් උපදේශකවරයා කියන්නේ දෙදෙනෙක් ඉන්නවා මේ කතාවේ දෙදෙනෙක් ඉන්නවා මේ කතාවේ දෙදෙනා අතර සම්බන්ධතාවය බිඳ වැටිලා තියෙනවා ඒ සම්බන්ධතාවය එකතු කරන්න උත්සාහ කරන කෙනා තමයි පවුල් උපදේශකවරයා කියන්නේ. එහෙමත් නැත්නම් ගැටුම් තියෙනවා මයික් ඔෆ් කරලා ගමුද? හරි. විවිධ ගැටුම් තියෙනවා පවුලක් තුළ. ඒ ගැටුම් විසඳා ගන්න උපකාර කරන්න. ඒ ගැටුම් විසඳා ගන්න උපාය මාර්ග පෙන්නලා දෙන කෙනා තමයි අපි පවුල් උපදේශකවරයා කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි. තව බොහෝ විදිහට අපිට පවුල් උපදේශකවරයා කියන එක පැහැදිලි කරන්න පුළුවන්. දෙදෙනෙක් අතර තියෙන ගැටලුව සමතයකට පත් කරන්න පුළුවන්ද? සමතයකට පත් කරන්න බැරිද? එහෙමත් නැත්නම් ඒ දෙදෙනාට වෙනත් විසඳුම් ලබා දෙන්න පුළුවන්ද කියලා කියන කෙනා තමයි පවුල් උපදේශකවරයා කියන්නේ. ඉතින් මේ පවුල් උපදේශනයක් කරනකොට මේ කතාවට ඔබට ඉන්නවා දෙන්නෙක් හස්බන්ඩ් වයිෆ් නෝනයි මහත්තයයි. එතකොට අනිත් උපදේශනවල නම් සාමාන්‍යයෙන් එක සේවාලාභියයි. මෙහි ඉන්නවා සේවාලාභීන් දෙදෙනෙක්. සේවාලාභීන් දෙදෙනෙක් එක්ක ඔබ හරියට පැහැදිලිව උවමනාවෙන් කතා කරන්න ඕනේ. අපි බලමු විවාහ උපදේශකවරයෙක් මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. පළවෙනියටම කියනවා දෙදෙනාටම හොඳින් සවන් දෙන්න ඕනේ කියලා. ඔන්න නෝනායි මහත්තයයි එනවා උපදේශණයට. උපදේශණයට ඇවිල්ලා අපි මහත්තයා කියන දේ හොඳින් අහගෙන ඉඳලා නෝනා කියන දේ එච්චර හොඳින් අහන්නේ නැහැ. ඔන්න උපදේශණය සාර්ථක වෙන්නේ නැහැ. දෙදෙනාටම සක්‍රීයව අරයට දක්වන ගෑල් ළමයාට දක්වන අවධානයම පිරිමි ළමයාටම පිරිමි ළමයාටත් දක්වන්න ඕනේ. ඉස්සෙල්ලාම දෙදෙනාට වෙන වෙනම අවස්ථාව දෙන්න ඕනේ. ඔන්න මාව හම්බෙන්නෙනවා ගෑල් ළමයි හස්බන්ඩ්යි වයිෆ්යි. මම ඉස්සෙල්ලාම ඒ දෙදෙනාව වාඩි කරගන්නවා. වාඩි කරගෙන මගේ සුභ ප්‍රාර්ථනා එක් කරලා ඒගොල්ලන්ගේ ආගිය තොරතුරු හරි මොනවා හරි පුංචි විමසීමක් කරලා මම අහනවා ඔබ දෙදෙනාගෙන් ඉස්සෙල්ලාම ඔබේ කතාව කියන්න කැමැත්තෙන් ඉන්නේ කවුද කියලා. ඒ දෙදෙනාටමයි තෝරාගන්න අවස්ථාව දෙන්න ඕනේ. හරිද? ඔබ තෝරලා පිරිමි කෙනා ඉස්සෙල්ලා එන්න පස්සේ ගෑනු කෙනාගෙන් අහන්නම් ගෑනු කෙනා ඉස්සෙල්ලා එන්න පස්සේ පිරිමි කෙනාගෙන් අහන්න එහෙම බෑ. ඔබ කරන්න ඕනේ මොකද්ද? ඒ දෙදෙනාට සාකච්ඡා කරලා පළමුව කතාව කියන්න කැමති කෙනාව ඔබ ඉදිරියට ගෙන්න ගන්න ඕනේ. එහෙම නැතුව ඔබ ගෑනු ළමයා ඉස්සෙල්ලා ගත්තොත් එහෙම පිරිමි ළමයා ඔබට කතාව කියන්නේ නැහැ. පළමුව වෙන්වෙන් වශයෙන් සමාන කාලයක් දීලා ඔවුන්ගේ කතාව අහගන්න ඕනේ. ඊට පස්සේ දෙන්නව එකට ගෙන්නලා එකට වාඩි කරලා ඔබට ප්‍රශ්න කිරීමක් එහෙමත් නැත්නම් වෙනත් ඔවුන්ගේ කතාව නැවත ඇසීමක් ඔබට සිද්ධ කරන්න පුළුවන්. මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. අපි දාමුකෝ chat එකේ උත්තරේ. ඇයි දෙදෙනව වෙන්වෙන්ව ඉස්සල්ලාගෙනල්ලා පස්සේ එකට ගෙන්නන්නේ?
පස්සේ එකට ගෙන්නන තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නෝනවයි මහත්තයවයි ඉස්සල්ලා එකට ගෙන්නලා ඊට පස්සේ මහත්තයව ඉස්සල්ලාම කතා කරලා ඊට පස්සේ නෝනත් එක්ක කතා කරලා ආපහු දෙන්නව එකට ගෙනහලා කතා කරන්න ගන්නවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? චූටි උත්තරයක් දෙන්න බලන්න. චූටි උත්තරයක් දෙනවා කට්ටිය අදහස් ගැලපෙනවද අහනවා. සමගිය බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දෙදෙනාගෙන් බොරු කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයාගන්න. දෙදෙනා අතර කවදාවත් තමන් හරි තමන් වැරදි කියලා පිළිගන්නේ නෑ කවුරුවත් නේ. තමන් වැරදි කියලා පිළිගන්නේ නෑනේ. මහත්තයා තමා වැරදි. එතකොට මහත්තයා කතාව කියනකොට නෝනට බැනලා 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 මොකද වෙන්නේ? කතාව නවත්තනවා. නෝන ඇවිල්ලා මහත්තයට බැනලා බැනලා කතාව නවත්තනවා. දෙදෙනාම එකට ගත්තාම තමන් කියපු බොරු තමන්ගේ කතාවේ තමන් වීර තමන් සාධාරණේ කරගන්න කියපු කතා ඔක්කොම වෙනස් වෙනවා. මහත්තයා බොරුවක් කියාගෙන එනකොටම නෝනා කියනවා නෑ නෑ එහෙම නෙමෙයි මෙහෙමයි උනේ කියලා. එතකොට දෙදෙනා අතර තියෙන දෙදෙනාගේ මතවාදීන් වල එහෙමත් නැත්නම් දෙදෙනාගෙන් අසත්‍ය ප්‍රකාශ කරන්න හොයාගන්න වගේම දෙදෙනාට දෙදෙනාගේ ගැටලුව විවෘතව බලන්න අවස්ථාවක් ලබා දෙනවා. සමහර විට පෞල් උපදේශනය ගොඩක් වෙන්නේ නෝන මහත්තයටවත් මහත්තයා නෝනටවත් සවන් දෙන්නේ නැති වුනහම. ඉතින් මෙතන උපදේශකවරයා ඉන්න නිසාවත් සවන් දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා දෙදෙනාව පසුව එකට ගෙනහල්ලා කතා කරන්න උපදේශකවරයා කටයුතු කරනවා. ඊළඟට මේගොල්ලන්ගේ විසඳුම් සොයා ගන්නත් මේගොල්ලන්ටම අපි අවස්ථාව දෙන්න ඕනි. ඊට කලින් අපි ඇත්ත පිටතට ගන්න ඕනි. ඇත්ත හැඟීම. දැන් අපි පළමුව උපදේශණයට ඇවිල්ලා ඇත්ත හැඟීම ප්‍රකාශ කරන්නේ නැහැ. අපේ ජීවිතයේ දුක්, අපේ ජීවිතයේ සතුට, මහත්යත් එක්ක හිටපු සතුට කාලයන්, මහත්යත් එක්ක ඉන්නකොට දුක් වෙච්ච කාලයන්, ඒ කිසිවක් අපි ඇත්ත කියන්න මුලින්ම පෙළඹෙන්නේ නැහැ. උපදේශකවරයා එයාගේ චිත්ත වේග හඳුනාගෙන ඒවට ඉඩ දෙන්න ඕනේ කතා කරන්න. එයාගේ චිත්ත වේග හඳුනා ගන්න ඕනේ. එයා දුකෙන්ද සතුටෙන්ද ඒ දෙදෙනා අතරේ සිත් ඇතුලේ තියෙන හැඟීම මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක වඩා වැදගත් වෙනවා උපදේශණය කරනකොට. ඇත්ත හැඟීම එළියට ගන්න. නෝන මහත්තයත් එක්ක තරහ වෙලා ඉන්න ඇත්ත හැඟීම අනිත් මහත්තයා දන්නේම නැතුව ඇති. ඉතින් ඇත්ත හැඟීම එළියට ගන්න උපදේශනයේදී මේ උපදේශකවරයා කටයුතු කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි, වෛරය කෝපය අඩු කරන්න. ස්ලයිඩ් ෂෙයා වෙනම ඇති මං හිතනවා. වෛරය කෝපය අඩු කරන්න. වෛරය කායිකද වෛරය තියෙන්නේ? නෝනට මහත්තයව පෙන්වන්න බෑ, මහත්තයට නෝනව පෙන්වන්න බෑ. දෙදෙනා අතර වෛරයක් ඇති වෙලා තියෙනවා. ඔයා කරන්න ඕනේ මොකද්ද? දෙදෙනාව එකට තබා කතා කරලා වෛරය අඩු කරන්න උත්සාහ කරන්න ඕනේ. වෙන්දට මහත්තයා මොකක් හරි කියපු ගමන් කෑ ගහගෙන බැනගෙන යන නෝනා අර පිටමනුස්සයෙක් ඉන්නේ හින්දා, උපදේශකවරයෙක් ඉන්නේ හින්දා එයාට පොඩ්ඩක් කතා කරන්න අවස්ථාව දෙනවා. ඉතින් ඒක ඔබ හරියට මැනේජ් හරියටම කලමනාකරණය කරගන්න ඕනේ. මෙහෙම කතා කරනකොට මේ දෙන්නගේ තියෙන කෝප සහගත සිතුවිලි, වෛරී සිතුවිලි අඩු කරගන්න උපදේශකවරයාට අවස්ථාව හම්බෙනවා. වෛරය අඩු වෙන්න ඔබට
ඇත්ත කතා කිරීමට සේවාලාභියා පෙළඹෙනවා. ඉතින් ඔබ උපදේශකවරයෙක් විදියට කරන්න ඕනේ තවත් දෙයක් තමයි වෛරය කෝපය අඩු කරගන්න මේ දෙදෙනාගේ කතාව පවත්වාගෙන යාම. ඊළඟට ඔබ කරන්න ඕනේ පළවෙනි කොටසේ තියෙන දෙයක් තමයි ගැටුම ප්‍රතිරාමු කිරීම. මට කියන්නක බලන්න ඕගොල්ලෝ මම කතා කරලා වැඩක් නැහනේ. මොකද්ද මේ ගැටුම ප්‍රතිරාමු කරනවා කියන්නේ? මැසේජ් එකක් දාන්න බලන්න. ගැටුමක් ප්‍රතිරාමු කරලා පෙන්නනවා. මොනවද? නිකන් උත්සාහ කරන්න. මම දන්නා විතර කවුරුනේ කලින් කවුන්සලින් කරපුවා එහෙම ඉන්නවා කියලා ඩිප්ලෝමා කරපුවා එහෙම ඉන්නවා. කියන්න බලන්න. මටත් දැනගන්න. ගැටුමක් ප්‍රතිරාමු කරණය කරනවා කියන්නේ මොකක්ද? ගැටලුව හරියටම හඳුනා ගන්නවා. ගැටලුව ගැන කතාවට එනවා. ඒක විසඳනවා. හරි අදහස් දෙන්නකෝ. දකුණ කෝණය වෙනස් කරන රවීෂණේ මං හිතුවේ. ඔව්. ගැටලුවේ සාධාරණ පැතිකඩක් බැලීම. තව උත්තර දෙන්න. 279ක් ඉන්නෝ. මොකක් හරි දාන්න. අදහසක් මොකක් හරි ප්‍රකාශ කරන්න. නිකම් ඉන්න එපා. එතකොට මට හිතෙනවා නිදි කියලා. ගැටලුව ගැන කතා කරන්න පටන් ගැනීම. හරි හරි. වරදින්න විතර කියවන්නකො. හරි. ගැටුමේ මූල හේතු සියල්ලම හොයනවා. හරි. ගැටලුවක් ප්‍රතිරාමුකරණය කිරීම. මොකද්ද ගැටලුවක් ප්‍රතිරාමුකරණය කියන්නේ? මොකක් හරි කතාවක ගැටලුවක නෝන බලන විදිහ මහත්ය බලන විදිහට වඩා වෙනස්. හරිද? නෝන කතාව බලන විදිහට නෙමෙයි ගැටලුව දිහා බලන විදිහට නෙමෙයි මහත්ය ගැටලුව දිහා බලන්නේ. දෙදෙනාටම බලන කෝණ දෙකක් තියෙනවා. ඒගොල්ලෝ බලන්නේ එයාලෑ කෝණේ. ඊළඟට ඕනම ගැටලුවකට හේතුව දකින්න එයාලට මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. එතකොට එයාලා උත්තර හොයන්නේ එයාලගේ කෝණයේ ඉඳලමයි. නෝනායි මහත්තයයි රණ්ඩු වෙලා මොකක් හරි දෙයක රණ්ඩු වුණාන් පස්සේ නෝනා එළියට එන්නෙම නෑ. තමන්ගේ කෝණයෙන්ම බලනවා. මහත්තයා තමන්ගේ කෝණයෙන්ම බලනවා. ඉන් එහා ඒගොල්ලෝ සාධාරණීය තැනක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. හැබැයි ඔයා මෙයාට මේගොල්ලන්ට වඩා වෙනස්. මේ දෙදෙනම දකින විදිහට වඩා උපදේශකවරයා ගැටලුව දකින කෝණයක් තියෙනවා. ඔයා මේකේ අතරමැදියනේ. ඔයා දකින වෙනම කෝණයක් තියෙනවා. ඉතින් ඔයා දකින වෙනම කෝණය ඔයාට හරියට සේවාලාභීන් දෙදෙනාට පැහැදිලි කර දීම ගැටුම් ප්‍රතිරාමුකරණය කියලා කියනවා. එහෙමත් නැත්නම් ඔයා දකින කෝණය ලෝකයේ මේ වගේ දේවලුත් ඔබේ ගැටලුව ඇතුලේ මේ පැතිවලිනුත් හොයන්න පුළුවන් කියන එක. එහෙමත් නැත්නම් ගැටලුව මේ ප්‍රමාණයේ තමයි ඔබේ ගැටලුව තියෙන්නේ. මේකට මේ වගේ විසඳුනුත් තියෙනවා. ඒ විසඳුම් වලට ගියොත් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්කම හම්බෙනවා. ඒක නිසා ඔබට ඒ වගේ දේවල් අත්හදා බලන්න පුළුවන් කැමතිනම් කියලා කියන එක තමයි ගැටලුවේ ප්‍රතිරාමු ගැටුමේ ප්‍රතිරාමු කිරීම කියලා හඳුන්වන්නේ. තව ඉස්සරහට යන්න ඉස්සර වෙලා මෙතනට තේරුණාද කියලා චූටි මැසේජ් එකක් දාන්නකෝ. 275ක් ඉන්නකොට ගැටලුව නිවැරදිව හඳුනා ගන්නවා කියලත් කියනවා සමහරු. ඔතනට තේරුණාද? ටග් ගාලා ඉතින් මැසේජ් එකක් දාන්න ඕනේ. මට හිතෙන්නේ නැත්තම් ඕගොල්ලෝ ෆෝන් එක තියලා නිදි කියලා. හරි. ටග් ගාලා 250ක් ඉන්නවා. 279ක් ඉන්නවා. හරි. ඔන්න අපි ඉස්සරහට කතා කරගෙන යනවා. ගැටුම් ප්‍රතිරාමුකරණයට පස්සේ අපි කතා වෙනවා උපදේශකවරයාගේ තවත් දෙයක්. මෙයා කරන්න ඕනේ අතීත අසාධාරණකම් අමතක කරලා අනා
අනාගතය සැලසුම් කරන්න උදව් කරන එක. අතීතයේ වෙච්ච දේවල්නේ නෝනායි මහත්තයයි තනිකරම බනින්න හේතු වෙන්නේ. නෝ මහත්තයා කියනවා මට හරක් පස් දෙනෙක් දෑවැද්දට දෙන්නම් කිව්වා. හරිද? මට දෑවැද්ද හම්බුනේ නැහැ. ගෑනු කෙනා බයිනවා මට හොඳට කන්න බොන්න දෙන්නම්, මට ගෙයක් තියෙනවා කියලා මාව කසාද බඳගෙන ආවි. හැබැයි ඒ මොනවත් දැන් නැහැ. අතීතයේ වෙච්ච අසාධාරණක. සමහර විට මහත්තයා නෝනා යාළු වෙලා ඉන්න කාලේ මහත්තයාට තිබුණු තව පුංචි ආදර කතාවක්, නැත්තම් මහත්තයාගේ පෙර ආදර කතාව අරගෙන විවාහ වුණාට පස්සේ බණින් බැනලා ඒ නෝනට තමයි ආදරය කියලා කියන එක, නැත්තම් ඒ පෙම්වතියට තමයි ආදරය කියලා කියන අතීත අසාධාරණකම්, දෙදෙනා අතින් වෙච්චි අඩුලුහුඩුකම් සියල්ල කියලා පැහැදිලි කරලා දෙදෙනාවම සම්මතයකට සමානව සමාව දීලා, දෙදෙනාටම සමානව මෙයාගෙන් වෙච්චි වැරදි වලට මෙයාටත්, අරයගෙන් වෙච්චි වැරදි වලට අරයටත් කියන නෝනටයි මහත්තයටයි සමානව සමාව දීලා සමානව එකඟ කරගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න උපදේශකවරයාගේ කාර්යභාරය අතරේ වඩා වැදගත් කාර්යභාරයක් වෙනවා. මේක දෙදෙනා එකතු කරන්න හැකිනම් උපදේශකවරයෙකුට ඒක වඩා වටින දෙයක් වෙනවා. දෙදෙනා වෙන් කරනවාට වඩා දෙදෙනාව එක් කිරීමට හැකිනම් ඒක වඩා වටිනවා. හැබැයි ඉතින් හැම කතාවක්ම ඔබට එක් කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒවා ඉතින් අවබෝධයෙන් ඒ ගැටලුව අනුව ඔබ සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයෙන් මේවා විසඳුම් වලට එන්න ඕනි. මෙතෙන්ටත් මං හිතනවා පැහැදිලි වුණා කියලා. පැහැදිලිුනේ නැත්තම් මැසේජ් එකක් දාන්නකෝ. ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් මට පොඩ්ඩක් ඉස්සරහට යන්නත් ඕනේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? මේවා ප්‍රශ්න තියෙනනම් අහන්න. සර් තරහ වෙයි කියලා එහෙම අහන්න නැතුව ඉන්න එපා. හරි. මම එහෙම තරහ වෙන්නේ නැහැ. හරි. යමු ඉස්සරහට. විවාහ උපදේශකවරයෙක් කියනකොට මේ ඔබ ළඟට එන සේවාලාභියා හරි පීඩාකාරී අභියෝගාත්මක කාලයක් ගත කරගෙන ඉන්නේ. ඒක නිසා එයාට අනුකම්පාව දක්වන්න ඕනේ. අනුකම්පාව. අනුකම්පාව වගේම එයාට සංවේදනයක් දක්වලා. සංවේදනයක් කියන්නේ අනේ නංගි ඔයා එන්න, මං එහෙනම් ඔයාව බලාගන්නම්, මං ඔයාව කසාද බඳින්නම් කියන එක නෙමෙයි. ඒ අනුව, ඒ අවස්ථාව අනුව පොඩි අනුකම්පාවක් දක්වන්න ඕනේ. මොකද ඔවුන් අතිශයින් පීඩාවට පත්වෙච්චි පිරිසක් නිසා. එතකොට විවාහ උපදේශකවරයෙක් විදියට සේවාලාභියාගේ ගැටලුව පිළිබඳව ඔබ පූර්ණ අවධානය යොමු කරන්න ඕනේ. ඊට අමතරව ඵලදායි සම්නිවේදනයක් අරගෙන යන්න ඕනේ. ඒ වගේම ඔබේ ප්‍රකාශ, පැහැදිලි ප්‍රකාශ විදිහට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට කතා කරන්න ඕනේ. මේවා උපදේශනයේදී වඩා වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඔබ කාලය වැඩි වශයෙන් සේවාලාභියාට යොදවලා, එයාව දිරිගන්වලා, එයාගේ අඩුපාඩු හදලා සේවාලාභීන් දෙදෙනාව එකතු කරන්න දරන උත්සාහයක් තියෙනවනම් අන්න ඒක තමයි පෞල් උපදේශනය කියන්නේ. පීඩාවට පත්වෙච්චි වැඩිහිටි පුද්ගලයෙක්ට එයාගේ ගතිගුණ හරි නුසන්සුන්, එයාලව උපදේශනය කිරීම හරි නුසන්සුන්. මං ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ අර
වේලිච්චි ඉරට්ටක් නවනකොටම කැඩෙනවා වගේ වයසට ගිහිල්ලා නැත්තම් ජීවිතේ යම් අත්දැකීම් ප්‍රමාණයක් ලැබපු කෙනෙකුට උපදේශණය කිරීමේදී හරි අමාරුයි සේවාලාභියාට ඔහු සමග ගනුදෙනු කරන එක. එයා අනිවාර්යයෙන්ම දයානුකම්පාව දක්වන්න ඕනේ උපදේශකවරයා. දයානුකම්පාවක් දක්වන්නේ නැතුව නම් සේවාලාභියා සමග ඉන්න හම්බෙන්නේ නැහැ. සවන් දීමේ කුසලතාවය, හොඳින් sannivedanaya කිරීමේ කුසලතාවය, අන්තර්පුද්ගල සම්බන්ධතාවය හා ආයතනික වශයෙන් ඔබ ළඟට එන සේවාලාභියාව තම ආයතනය තුලදී ඉතා සුරක්ෂාකාරීව ඔහු පිළිබඳව සාකච්ඡා කරලා ඔහු සමග ඔහුගේ රහස් එළියට නොයන විදියට කටයුතු කිරීම ඔබගේ පූර්ණ වගකීමක් වෙනවා. මම ඔබෙන් අහනවා උපදේශනයක් ලබා දීම, විවාහ උපදේශනයක් ලබා දෙන්න පුළුවන්. වික්කසාද වුණාට පස්සේද, වික්කසාද වෙන්න කලින්ද, මේ දෙකේදීමද? දෙන්න බලන්න උත්තරයක්. වික්කසාද වෙන්න කලින්ද, වික්කසාද වුණාට පස්සේද, මේ දෙකේදීම උපදේශනයක් දෙන්න පුළුවන්ද? ඉතින් 250 ගානක් ඉන්නකේ දාමුක පොඩි උත්තරයක් අක් ගාලා. සමහරු දෙකේදීම කියනවා, සමහරු එකේදීම කියනවා. දික්කසාද වෙන්න කලින් දෙන්න පුළුවන්, දික්කසාද වුණාට පස්සේ දෙන්න පුළුවන් කියනවා, දෙකේදීම උපදේශණය දෙන්න පුළුවන් කියනවා. අපි බලමු. එක්කෙනෙක් ඉස්ලාම දාලා තිනවා දෙකේදීම කියලා, අයිත් එක්කෙනෙක් දාලා තිනවා ආයි යාම දාලා තිනවා දික්කසාදයට කලින් කියලා, ආයි යාම දාලා තිනවා දික්කසාදයට පස්සේ කියලා. හරි අමාරු. එතකොට මට තේරුම් ගන්න මොකද්ද කිව්වේ කියලා. හරි. දික්කසාද වීමට පෙර හා දික්කසාද වුණාට පස්සේ සේවාලාභියාට උපදේශණය අත්‍යවශ්‍ය වෙනවා. දික්කසාදයට පෙර නීතිඥවරේ හම්බෙනවා වගේම ඒ කාලයේදීම උපදේශකවරේ කමුවීමත් ඉතා වැදගත් වෙනවා. සමහර විට නීතිඥවරයා දකින කෝණයට වඩා උපදේශකවරයා දකින කෝණය වෙනස් වෙලා දික්කසාදයකට නොයා ගැටුම විසඳා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට දික්කසාදයට පෙර පවුල් සංස්ථාව ඇතුලේ ඉන්න කාලෙම උපදේශණය ලබා ගත්තොත් දෙදෙනාට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම දික්කසාදයේ කවදහරි දික්කසාදයෙන් පස්සේ ආයිත් උපදේශණය අවශ්‍ය වෙනවා. මොනවටද උපදේශණය අවශ්‍ය වෙන්නේ? සමාජයෙන් එල්ල වෙනවා, විශේෂයෙන්ම කාන්තාවට. නම් කාන්තාවට තමයි ටිකක් බහුලව මේක දකින්න ලැබෙන්නේ. මානසික ප්‍රශ්න, ඒ වගේම සබදතා නැතිවීම, අවමානය, දේපල හිමිවීම, ඒ වගේ මානසික වශයෙන් ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම ළමයින්ගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නවලදී නම් මේ තත්ත්වය අතිශයින් අපහසු කාර්යයක් බවට පත් වෙනවා. එතකොට වික්කසාදයෙන් පස්සේ උපදේශකවරයෙක් හම්බෙලා ඉදිරි අනාගතය සැලසුම් කරගැනීමේ හැකියාව මේ සේවාලාභියාට තියෙනවා. එතකොට උපදේශණයකදී වඩා වැදගත් වෙන උපදේශනයක් වන පවුල් උපදේශනය තුළ දික්කසාද වීමට පෙරත් දික්කසාද වීමෙන් පසුවත් උපදේශකවරයාට සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. දැන් මේවා තියරි කොටස් නැත්නම් ලිඛිත කොටස් වුණාට ඔබට මේවා කවදාහරි ප්‍රායෝගිකව කරන්න සිද්ධ වෙන දේවල්. ප්‍රායෝගිකව ඔබට මේවට උපදෙස් දෙන්න වෙනවා. එතකොට ඒ අනුකූලව උපදෙස් දීම ඔබ අනිවාර්යෙන් කරන්න ඕනි. කිසිම විටක උපදේශකවරයාට දික්කසාද වෙන්න, දික්කසාද නොවෙන්න කියලා බලපෑම් කරන්න, සේවාලාභියාට බලපෑමක් කරන්න ඔබට අයිතියක් නැහැ. උපදේශකවරයාට බෑ ඔයා දික්කසාද වෙන්න, එහෙනම් අපි දික්කසාද වෙමු,
නැත්තම් මොකක් තව දැන් කොහොම හරි අපි මේ පවුල් පවුල් සංස්ථාව රැක්ගෙන යමු ඔබේ පවුලේ ඔබ විතරයි මේ දික් අසාද වෙන්න හදන්නේ ඒ වගේ දේවල් ඔබට කියන්න අයිතියක් නැහැ ඒ වගේම මෙහිදී ඔබට එක් එක් ආගමික මතවාදයන් වලට නැඹුරු කිරීමේ අයිතියකුත් නැහැ ඔබට කියන්න පුළුවන් මොකද්ද ඔබේ ආගම අනුව ඔබේ සිත සනස ගන්න යම්කිසි පූජා කර්ම මොනවා හරි තියෙනවා නම් කරන්න ඒයින් ඔබට සහනයක් ලැබෙනවා කියලා ඔබ හිතනවා නම් කියලා ඔබට කියන්න පුළුවන් ඒ හැර ඔබට බෑ එක එක කාවවත් මේක ඇතුලේ ප්‍රමෝට් කරන්න ප්‍රමෝට් කරන්න මොකද ප්‍රමෝට් කරනවා කියන්නේ ගෙවල් පැත්තේ ඉන්නව හඳහම් බලන කෙනෙක් ඔබ ඔබ ළඟට එන සේවාලාභියාව එතන හඳහම් බලන කෙනා ළඟට යවන්න ඔබ දන්න කපුෙක් ඉන්නවා කපුවා ළඟට යවනවා දික්කසාද වෙලා ආපු කවුද අපේ දික්කසාද වෙලා ආපු නෝනට කියනවා අරහෙ දේවාලේ ඉන්නවා හූනියම් කරන කපුෙක් මොකද කරන්නේ හූනියමක් කරලා මොකද්ද හැඳි ගෑවිලා යන්න මිරිස් සමරන්න පුළුවන් කියලා ඔබට බෑ එයාට කියන්න. එතකොට සේවාලාභියට ඒවා කියන්න බෑ. ඔබට කියන්න පුළුවන් ඔබේ හිතට යම්කිසි මානසික ප්‍රශ්නයක් කිමිදෙන්න ආගමික දෙයක් කරනවා නම් ඔබට එය කළ හැකි ඒක ඔබට සුදුසුයි කියලා හිතෙනවා නම් කියලා කියන්න පුළුවන්. ඒ හැර ඔය බලිතොවිල් යවල සේවාලාභිය කැමති නම් කරගත්තාවේ බලිතොවිල් තියෙන තැන්වල නම්බර්ස් යවල රූප මොකද අර රූපෙට මිනිස්යාගේ රූපයක් හදලා එයාව පුච්චලා මොන මොන කරන දේවල් කරන්න සේවාලාභියාව පොළඹවන්න එපා. සමහර විට ඒවා ඇත්තටම නොසුදුසු දේවල්. ඒක ඔබේ ඩියුටිය නෙමෙයි. ඔබ හදන්න ඕනේ පළවෙනිම දේ එයාගේ හිත හදන එක මිසක් එයාගේ දැනට තියෙන මුදල විනාශ කිරීමට කටයුතු කරන එක නෙමෙයි. එතකොට ඔබට දෙවියෝ හැම තෝරගෙන මේ දෙවියන්ට පූජාවක් තියමු අපි. ඒ දෙවියන්ට පූජාවක් තියලා අතනින් හදාන බලලා අපි වැඩ කරමු. එතකොට ඔබේ හැරගිය සැමියා ඔබට ලැබෙయ్యා පව් කියලා කියන්න බෑ. එතකොට දෙවියෝ තෝරගෙන හැම ඔබේ උපදේශණය කරන්න ඕනි. ඔබ අහලා තිනවද දැන් මම මේ අවසාන භාගයෙන් ද ලස්සන කවියක් කියන්න ඔබ අහලා තිනවද දැන්නේ. එක ගෑනු කෙනෙක් කතරගම දේවාලයට ගිහිල්ලා කතරගම දෙවියන්ට කියනවා තමන්ගේ දුක් ගැනවිල්ල. ඔන්න කාන්තාව මෙහෙම කියනවා. කතරගම දෙයි හාමුදුරුවනේ මගේ මිනිහට තව ගෑණියෙක් ඉන්නවා. අපිට විතරක් නෙමෙයි ඒක හිතේ හැටියට ඒ ගෑණිටත් සල්ලි වියදම් කරනවා. මහා බල ඇති කදිර සුරිඳුනි මගේ මිනිහව දෙන්න බේරා. ඒ බලෙන් ඒ පින් බලෙන් ඔබ වහන්සේට අනේ බුදු බව ලැබෙනවා. ඔන්න ගෑනු කෙනා තමන්ගේ දුක් ගැනවිල්ල කියනවා. ඊට පස්සේ මේක අහන් ඉන්නවා කතරගම දෙවියෝ. කතරගම දෙවියෝ කියනවා කොහෙදෝ දුර ඉඳන් ඇවිදින් කාගේදෝ ගෑණියෙක් මොරදී කන්නලව්වක් කරනවා. වට්ටියක් පළතුරු පුරවගෙන සුවඳ දුම්මල් පහන් අරගෙන වැළපෙමින් හඬමින් වියෝවෙන් විලාපය නුඹේ අතෝරක් නැති අසරණී මට ඇහෙනවා. බවලති මාත් කියලා මාත් කියලා මක් කරන්නද? බවලති නුඹ දන්නේ නැතුව ඇති කතරගම දෙයි හාමුදුරුවන්ටත් ගෑනු දෙන්නෙක් ඉන්නවා. එතකොට දෙවියෝ තෝරා ගැනීමේදී ඔබ මේ දේවලුත් සැලකිල්ලට අරගෙන ඔබේ ජීවිතයේ ප්‍රශ්න කරනවා නම් හැබැයි කිසිම වෙලාවක ඔබේ සේවාලාභියාව විවිධ දේව වන්දනාවලට යවලා උපදේශන කාර්යය කරන්න එපා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක පව් වැඩක්. ඒ වගේම ඔබ මේ දෙදෙනාට සමාන සැසි දීලා මේ කාර්යය කරගෙන යන්න ඕනේ. පක්ෂපාතී වෙන්න බෑ.
ස්වාමියාට ගොඩක් සල්ලි තිබ්බා භාර්යාව දුප්පත් කියලා. එමත් නැත්තම් ඔබට පූර්ව නිගමනයක් තියලා භාර්යාව හොඳයි ස්වාමියා හොඳ නැහැ කියලා. ඒ වගේ බෑ. සමානව අපක්ෂපාතීව මේ වෙන උපදේශනවල තියෙන්නේ එක කතාවක්. හැබැයි මේ කතාවේ තියෙනවා කතා දෙකක්. එතකොට කතා දෙකට සමානව පක්ෂව කටයුතු කරලා කතා දෙකම හරියට තේරුම් අරගන්න එක උපදේශකවරයෙක් විදිහට ඔබේ වැදගත්කම සහ වටිනාකම හා පැවැත්මට වැදගත් වෙනවා. ඉතින් අපි අද කතා කරේ පවුල් උපදේශනයේ උපදේශකවරයෙක්ගේ කාර්යය භාරය යන්න. මේක අපි දවස් ගාණක් මේ මාතෘකාව කතා කරා. පවුල් උපදේශනය යන්න. දැන් ඔබට පුළුවන් පවුල් උපදේශනයේ යම් ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. වෙන වෙන මුදල් අය කරන්නේ නැහැ. ඒක අවස්ථානුකූලව තමයි. වෙන වෙන මුදල් අය කිරීම සිද්ධ වෙන්නේ නැහැ පවුල් උපදේශනයේදී. එක් මුදලක් තමයි අය කරන්න ඕනේ. ඒක මම මුදල් අය කරන එක ගැන අවසානයේ එක් එක් උපදේශන ගණුව වෙනම පාඩමක් ඇසුරෙන් කියලා දෙනවා. ඒකට අපි ඒවා ගැන වැඩි විස්තර කතා කරමු. එහෙනම් තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕගොල්ලෝ ප්‍රශ්න අහනකම් මම දැන් බලාගෙන ඉන්නවා. ඒක අපේ කාදරුත් කොහෙන් හරි ඇවිල්ලා ඉන්නවා නම් අපේ පැතිවල කලබලස කොහෙද පුතේ? හරි. එහෙනම් ප්‍රශ්න තියෙනවා දැන් අහන්න. ටක්ටක් ගාලා අහන්න යන්න. කාද ඉන්නවද? රෙකෝඩ් ඔෆ් කරා නම් කාද ඉඳලා ප්‍රශ්න දෙනවා පුතේ අහන්න.